පාලකයාගේ අවශ්‍යතා වෙනුවෙන් නෙමෙයිනේ රාජ්‍යයේ නායකයා බැඳිහත් වෙන්න ඕන මහජනයාගේ ප්‍රශ්න වෙනුවෙන්. ඉතින් පහුගිය කාලයක් අපි දැක්කේ නැහැ පාලකයෝ බිහි වෙනවා එයා මෙයා රකින්නවා මෙයා එයා රකින්නවා අර හොරා මේ හොරා රකින්නවා. සමහරු රාජ්‍යයේ නායකයෝ වුණාම සම්බුද්ධ ශාසනය සංස්කෘතිය වසර 2500ක ඒ බෞද්ධ උරුමය තියෙන රටක්නේ. එතකොට මහානායක හාමුදුරුවෝ බහැදකල වැඩක් නැහැ රාජ්‍ය නායකයෝ මේ මාධ්‍යයට පේන්නේ. ඒ බෞද්ධකම තියෙන්න ඕන හදවතින් හෘද සාක්ෂියට එකඟව. මොකද මේ පළවෙනි එක සම්බුද්ධ ශාසනෙත් එක්ක ගොඩනැගිච්ච රටක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් ජනතා ප්‍රශ්න. දැන් රට කිසිම වියදකින් උඩට ඇවිල්ලා නැහැනේ. අතිබහුතරයක් ජනතාව දන්නවා දිනෙන් දින අගාධයට යන්නේ කියලා. කවුරු හෝ හිතනවා නම් මේ පැලැස්තර දාලා යන්න පුළුවන් කියලා නැහැ. මේ විදියට ගියොත් 20:48 රට ගොඩ ගන්න තියා ඔය ඉන්න මිනිස්සු කොහෙද කියලාත් නැහැ. මේ මැරිච්ච තැන් වල ගස් පැල වෙලා තියෙයි. බයි රට අරාජික වෙයි මේ විදියට යන්න ගියොත්. තිබ්බ ණය ඩොලර් බිලියන 80යි දැන් 105කට වැඩි වෙලා. මිනිස්සුන්ගෙන් බදු ගන්නෝ. අනිත් පැත්තෙන් ණය ගෙවන්නේ නැහැ. අනිත් පැත්තෙන් ණය අරන් ගොඩ වැඩි වෙලා. මොකද්ද කරලා තියෙන්නේ? රටක ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න නම් මැදයහා සුළු කර්මාන්ත ගොඩ නැගින්න ඕනේ. මේ මිනිස්සු අද වැටලා වැහිලා. මේ මිනිස්සුන්ගේ ණය කපන්න ඕයි ගෙන ආපු සල්ලි දුන්නද? නැහැ. සත පහක් දීලා නැහැ. ලෝකෙට කතා කරලා කිව්වා අපි ණය ගෙවන්නේ නැහැ කියලා පොළු තිබ්බා. දේශීය වශයෙන් ආණ්ඩුව තිබ්බ ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තා. හැබැයි අර ගමේ ඔබතුමාලා නිවසක් හදාගන්න ගත්තා නම් ඒකට ගිනි පොලියක් දාලා දේ ණය ගෙවා ගන්න බැරුව මිනිස්සු අමාරුයි. වාහනයක ලීසින් එකක් ගත්තා නම් 130යි 32යි 40ට පොලිය ගිහිල්ලා ඒ මිනිස්සුන්ට ගෙවා ගන්න බැරුව අමාරුයි. අන්න ඒවට සහන දෙන්න එපැයි. එහෙම නැත්නම් ජනතාව රවට්ටලා කේක මන්ත්‍රීවරුන්ට මුදල් හොයාගන්න එක පොඩි පොඩි කොන්ත්‍රාත් කරයි කියලා. ඊට පස්සේ තෙල් ටික ගේනකොට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව ඒකෙන් කුට්ටි කෑවයි කියලා. ගෑස් බෝතලේ ගේනකොට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව ඒකෙන් කොමිස් ගැහුවයි කියලා. ලෝකෙට නෑ වෙලා මේ රට හදන්න බෑ. මේක තමයි යථාර්ථය. ඉතින් මේක වෙනස් වෙන්න ඕනේ.